ලෝකෙ බහුතරයක් මිනිස්සු ජීවත් වෙන්නේ තමුන්ගේ හිතේ තියෙන ආශාවන් ඉටු කරගන්න මහන්සි වෙන ගමන. මේ නිසාම අපිට හිතා ගන්න බැරි භයානක අමුතු දේවල් මිනිසුන් කරන අවස්ථා මේ වෙනකොට ලෝකේ ඕනතරම් දැක් ගන්න පුළුවන්. ඒ නිසාම අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්න ලෑස්ති වෙන්නේ සමහරු ජීවිත කාලෙම කොණ්ඩේ කපන්නේ නැතුව ජීවිත කාලෙම නාන්නේ නැතුව දෙවියන්ට බාරහාර වෙලා ඉන්න සමහර මිනිස්සු ගැන. ඒ වගේම තමන්ගේ මූණ විකෘති කරගෙන දිව කපාගෙන අමුතු විදියේ දේවල් ශරීරයට කරගෙන තමන්ගේ තියෙන අමුතු ආශාවන් එක්ක ජීවත් වෙන අමුතු ආකාරයේ මිනිසුන් 6 දෙනෙක් ගැන මේ වගේ අමුතු වීඩියෝ හැමදාමත් බලන්න අපේ YouTube channel එක subscribe කරලා bell icon එක click කරන්න අමතක කරන්න එපා. අපේ Facebook page එකටත් like එකක් දාන්න share කරන්න අමතක කරන්න එපා. එහෙනම් අද අපි යමු අපේ වීඩියෝ එකට. අංක 6 class C. මේ කතා කරන්න යන අමුතු මිනිස්සයා ජීවත් වෙන්නේ ඉන්දියාවේ. ඒ වගේම මේ මිනිස්සයා නාන්නේ නැහැ කිව්වොත් වාට විශ්වාස කරන්නත් පුළුවන්. මේ මිනිස්සයට අමුතු කතාවක් තියෙනවා. ඒක තමා මේ මිනිස්සයා කසාද බැඳලා පොතෙක් බලාපොරොත්තු වෙලා ඉඳලා තියෙනවා. ඒත් මෙයාට ලැබිලා තියෙන දුවෙක්. ඊට පස්සේ පෝජකෙක් කියලා තියෙනවා ඔයා කවදාවත් නාන්නේ නැතුව හිටියොත් තමා වාට පුතෙක් ලැබෙන්නේ කියලා. ඉතින් මේ මිනිස්සයා පුතෙක්ට තියෙන ආසාව නිසාම එදා ඉඳලා අද වෙනකල් නම් නාලම නැහැ. ඒත් මේ වෙනකොට මේ අපූර්ව මිනිස්සයට දුවලා 6 දිනක් ඉන්නවා කියලා තමා ආරංචි. ඒත් තවම පුතෙක් නැති නිසා දිගටම මේ මිනිස්සයා නාන්නේ නැතුව ඉන්නවා කියලා දැනගන්න ලැබෙනවා. ඉතින් මේකෙන් නම් මේ මිනිස්සගේ ගෙදර නෝනා ගොඩක් අපහසුතාවයට පත් වෙලා ඉන්නවා කියලා තමා ආරංචිය. ඔයාලට හිතා ගන්න පුළුවන් නේද? මෙයාගේ ළඟ කොච්චර ගඳද කියලා. මොකද අවුරුදු 35කට කිට්ටු වෙන්න මෙයා තාමත් නාලා නැහැ කවදාවත්. මේ නිසාම මේ මිනිස්සගේ තියෙන මේ ගඳ යවා ගන්න ඕන නිසාම මෙයා නිතරම ගංජා පානය කරන්න පුරුදු වෙලා. ඒ වගේම දවසේ වැඩි හරියක් දාඩිය දාන අධික රස්නේ තියෙන තැන්වල වැඩ කරන්න පුරුදු වෙලා තිනවා. මේ ගඳ නැති කර ගන්න අරමුණි. එක අතකට පිටින් බලන වාට මේක මහා මෝඩ වැඩක් කියලා හිතේ. මෙයා මහා අන්ධ භක්තිකෙක් කියලා හිතේ. ඒ ඉන්දියාව වගේ රටක මේ වගේ අමුතු දේවල් අදහන මිනිස්සු අපිට ඕනතරම් දැක් ගන්න පුළුවන්. මොකද ඔයා මේ වීඩියෝ එක අවසානයේ වෙනකන් බැලුවොත් ඔයාට පුදුම හිතෙන දේවල් ගොඩක් ඉන්දියාවෙන් දැක ගන්න පුළුවන් වෙයි. අංක 5. නොවැන් වෙන්චන්. මේ කතා කරන්න යන අමුතු පුද්ගලයා කලින් කතා කරපු කෙනාට ටිකක් විතර සමාන කෙනෙක්. හැබැයි මේ පුද්ගලයාගේ විශේෂත්වය තියෙන්නේ මෙයා ඇඟපත හොදලා හොඳට පිරිසුදුවට ඉන්නවා. ඒත් එක දවසක්වත් ජීවිතේ කාලෙම නාලා නම් නැහැ. ඒ කියන්නේ ඔළුව හොදලා නැහැ මෙයා කවදාවත්. මේකට විශේෂ හේතුවක් තියෙනවා. ඒක තමයි මෙයා අදහන ආගමට අනුව ඔළුව හොදනවා කියන්නේ. එහෙමත් නැත්නම් හිස කෙස් කපනවා කියලා කියන්නේ මරණය ගැන දෙන වැඩක්. ඒක නිසා මෙයා ඉපදුන දවසේ ඉඳන් මෙයාගේ ඔළුවට කිසිම කතුරක් පණාවක් නම් ලං කරලා නැහැ. මේ කියන්නේ මෙයාගේ වයස අවුරුදු දැන් 80ක් වෙනවා. මේ අවුරුදු 80 ගෙවලා තියෙන්නේ පොඩි කාලේ ඉඳන් වැවුණු කොණ්ඩේ මේ වගේ ඔළුවේ ගැට ගහගෙන. මේ වගේ මේ කොණ්ඩේ දිග මීටර 5ක ප්‍රමාණයකට මේ වෙනකොට වැවිලා තියෙනවා. සරලවම කිව්වොත් මේක නිකන් දකින කෙනෙක් එකට පේන්නේ මෙයා නිකන් කැලේ තියෙන වැලක් කොළුවේ ගැට ගහගෙන ඉන්නා වගේ. මොකද ඒ තරම් පරණ වෙලා ගිහිල්ලා අඳුරු පැහැගන්නලා තමයි මේ දිගටම දිග කොණ්ඩේ තියෙන්නේ. කොහොම වුණත් මෙයාත් ඉතින් ආගමික විශ්වාසයක් මත ඉන්න නිසා මේ කොණ්ඩේ කවදාවත් කපයි කියලා අපිට හිතන්න අමාරු. අංක 4. ටෙඩ් පැරඩ් මෑන් රිචඩ්. මේ කතා කරන්න යන්නේ මුළු ඇඟ පුරාම කුරුළු උණ හැදිලා තියෙන කෙනෙක්. කුරුළු උණ කිව්වම ඔයාලට හිතෙන රෝගය නම් නෙමෙයි. මේක ඉතින් දැඩි ආශාවක කිව්වත් නිවැරදි. මොකද මේ වගේ අය ලංකාවෙත් ඉන්නවා. මොකද අපේ ලංකාවෙත් ඔයාලා දැකලා ඇති පරවියෝ ඇති කරන ගොඩක් අය පරවියෝ නිසා රණ්ඩු වෙනවා. තමන්ගේ ජීවිතේ කොටසක් වගේ පරවියෝ ඇති කරනවා. ඉතින් මේ කතා කරන්න යන පුද්ගලයාත් ඒ වගේමයි. මෙයා ගිරවුන්ට පිස්සුවෙන් වගේ ආදරය කරනවා. කොච්චර ආදරය කරනවද කියලා කිව්වොත් මෙයා ගිරව් වගේම ගිරවුන්ගේ කන් පිහිටලා තියෙන විදිහට මෙයාගේ කන් දෙක එලියෙන් කපලා දාලා ඇතුළට වෙන්න තද කරලා මහලා අමුතු විදිහට තමන්ගේ කන් සකස් කරගෙන ඉන්නේ. ඒ වගේම මෙයාගේ පරණ නම නීත්‍යානුකූලව අයින් කරලා දාලා පැරට් මෑන් කියලා නීත්‍යානුකූලවම නම වෙනස් කරගෙන තියෙනවා. මෙයා ආසම ගිරව් වර්ගයේ හැඩයෙන් සහ පාටින් යුක්තව ටැටූ ගොඩක් මූණේ කොටාගෙන ඉන්නා වගේම මේ ඔයාලට පේන ආකාරයට රතු පාට කොළ පාට තැනින් තැන ගාලා හරියට ගිරවෙක්ගේ හොටක් වගේ එන්න මෙයාගේ මූණ සකස් කරගෙන තියෙනවා. මෙයා ලොකු උත්සාහයක් අරගෙන තියෙනවා මේකට නම් ශල්‍ය කර්ම පවා සිදු කරා කියලා තමයි ආරංචිය. තවත් පුදුම හිතෙන කාරණයක් වෙන්නේ මේ ගිරවුන්ගේ ඇස් වගේ මේ මනුස්සයාගේ ඇස් පාට කරගන්න ගිහිල්ලා ඒක වැරදිලා ඇස් අන්ධ වෙන්න ගිහිල්ලා බොහොම අමාරුවෙන් තමයි බේරගෙන තියෙන්නේ. අංක 3. එරික් ලුසිපේස් ප්‍රේම්.
මේ කතා කරන්න යන අමුතු මිනිස්සයා හෝමෝ සොයිපියන් කෙනෙක් නම් නෙමෙයි. එහෙම නැත්නම් ඔයාලා හැමෝම දන්න මිනිස් වර්ගයාට අයිතිවන විද්‍යාත්මක නාමය තමයි හෝමෝ සොයිපියන් කියන්නේ. ඒත් මේ මිනිස්සුන්ට ඕන වෙලා තියෙනවා හෝමෝ සොයිපියන් කියන වර්ගය වෙනස් කරන්න. වෙන ජීවියෙක් බවට පරිවර්තනය වෙන්න. ඉතින් ඒකට මෙයා ගොඩක් උත්සාහ ආරම්භ තියෙනවා. ඒකේ මුල් පියවර විදිහට මෙයාගේ මුළු ඇඟේම පච්ච කොටාගෙන මකරාගේ කැඩෙන්න අමුතු පච්ච ගොඩක් ඇඟ පුරාම කොටාගෙන තියෙනවා. ඒ වගේම මේ පුද්ගලයා දිව දෙකට පළලා හරියට දිවවල් දෙකක් තියෙන වගේ මහා අමුතු ආකාරයට හදාගෙන තියෙනවා. ඒ වගේම හක්ක සහ කන් දෙක සහ නාසය අමුතු විදිහට විදලා එල්ලා හැලෙන විදිහට යකඩ කෑලි එල්ලන් ඉන්නවා. ඒ වගේම මේ සිදුරු අස්සෙන් වයර් දාගෙන හරි අමුතු ජීවියෙක් වගේ ඉන්න මෙයා නිතරම උත්සාහ කරනවා දැක් ගන්න පුළුවන්. ඒක නිකන් ඉතින් එක්තරා ආකාරයකට මානසික ලෙඩක් වෙන්නත් පුළුවන් කියලා අපිට හිතෙන්න පුළුවන්. අංක 2 ශීෂර් චිලාල්. මේ කතා කරන්න යන්නේ මහා අමුතුම ශරීරයේ කොටසක් තියෙන මිනිස්සෙක් ගැන. සරලව කිව්වොත් ජීවිත කාලෙම Tamanගේ නියපොතු කපන්නේ නැතුව පරිස්සම් කරගෙන හරියට නිකන් ගහක මුල් හැමතැනම යනවා වගේ දිගටම නියපොතු වැවෙන්න දීපු මිනිස්සෙක්. මේ ඔයාලා දකින්නේ. ඒ වගේම මේ මිනිස්සයා තමයි ලෝකෙන්න දිගම නියපොතු තියෙන මිනිස්සයා. ඒ නිසාම මෙයාට ගිනස් ලෝක වාර්තාවකුත් මේ නිසාම ලැබිලා. ඒ වගේම මේ නියපොතු අවුරුදු 40ක් තිස්සේ එක දිගට වවනවා කියලා සඳහන් වෙනවා. අවුරුදු 14 දී තමයි නියපොතු වවන්න පටන්ගෙන තියෙන්නේ. දැනට දිග ගත්තොත් අඩි 29යි අඟල් 10ක් වගේ. ඉතා විශාල දිගකින් යුක්තයි. මේ කොහොම වුණත් පස්සේ මේ නියපොතු නිසා මිනිස්සගේ අතපය පවා ඇදවෙන්න අරගෙන තියෙනවා. ඒ නිසාම මෙයාට ඇතිවෙච්ච සෞඛ්‍ය ගැටලු නිසා මෙයා නියපොතු කපන්න තීරණය කරනවා. මේ වෙනකොට ටයිම්ස් චතුරස්‍රයේ ඇති කෞතුකාගාරයක මේ නියපොතු මහජන ප්‍රදර්ශනයට තැම්පත් කරලා තියෙනවා. වාටත් පුළුවන් එහෙ ගියොතින් බලලෙන්න. අංක 1 සාදු අම බාර්ති. මේ කතා කරන්න යන්නේ ඉන්දියාවේ ජීවත් වෙන තමන් අදහන දෙවියන් වෙනුවෙන් කැප වුණ මහා අමුතු විදිහේ පූජාවක් කරන මිනිස්සෙක් ගැන. මේ ඔයාලා දැන් දැක ගන්න ලැබෙන මිනිස්සයා අවුරුදු 43ක් එක දිගට තමන්ගේ දකුණු අත උස්සගෙන ජීවත් වෙනවා කියලා. ඔයාලට විශ්වාස කරන්න පුළුවන්ද? මම දන්නවා මේක නම් අමුතු පිස්සුවක් කියලා. මොකද තමන්ගේ අතක් එක දිගට උස්සගෙන ඉන්නවා කියලා කියන්නේ කොච්චර අමාරු වැඩක්ද? මොකද මේක සාමාන්‍ය මිනිස්සෙක්ට කරන්න පුළුවන් වැඩක් නන් නෙමෙයි. ඒත් මේ අමුතු මිනිස්සයා දෙවියන්ට තියෙන භක්තිය නිසාම තමන්ගේ දෙවියන්ට කරන පූජාවක් විදිහට මේක සලකලා එක දිගට තමන්ගේ දකුණු අත උස්සගෙන ඉන්න. ඒක මේ වෙනකම් කරලා තියෙනවා. මේ නිසා සමහරක් මිනිස්සු මේ අමුතු මිනිස්සයාගෙන් ආශිර්වාද ගන්න වෙන අවස්ථාත් ඕනිතරම් තියෙනවා. ඒ වගේම මේ අත නිසා තමන් එදිනෙදා කෑම කන්නේ, පත්තරේ බලන්නේ, ගමන් බිමන් යන්නේ නිදාගන්නේ ඔක්කොම කරන්නේ මේ අත උස්සගෙනමයි. මේ හේතුව නිසාම ඔයාලට මේ දර්ශනවල පේන විදිහට ඔහුගේ අත අමුතු විදිහට ඇඹරිලා අස්ති එකට එක සෙට් වෙලා බැලූ බැල්මට එකට තියලා බැඳපු දර කොට්ටයක් ආකාරයට තමා පේන්නේ. ඔයාලා මේ වීඩියෝ ලිස්ට් එකේ මුල කෙනා මතක නම් දැන් තේරෙනවා ඇති නේද? ඉන්දියාවේ මේ වගේ අමුතු විදිහේ ආගම් අදහන ආගමික භක්තිය වැරදි ලෙස අරගෙන මහා පිස්සු හිතන වැඩ කරලා ජීවත් වෙන මිනිස්සු ඉන්දියාවේ ඕන තරම් ඉන්නවා. ඉතින් මේ වගේ තමන්ගේ ජීවිතේ කැප කරලා තමන්ගේ ආශාවන් වෙනුවෙන් එහෙම නැත්නම් ආගමට තියෙන භක්තිය වෙනුවෙන් අපිට හිතා ගන්න බැරි කැපවීම කරන මේ ලෝකේ අපිත් එක්කම ජීවත් වෙන මිනිස්සු ගැන ඔයාලට මොකද හිතෙන්නේ? ඔයාලට හිතෙන දේ කමෙන්ට් එකක් දාලා යන්න අනිවාර්යයෙන්ම අමතක කරන්න එපා. ඒ වගේම මේ වීඩියෝ එක යාළුවන්ට බලන්න ෂෙයා කරන්න අමතක කරන්න එපා. එහෙනම් නැවතත් මේ වගේ වීඩියෝ එකකින් හමු වෙනකල් අපි ගිහින් එන්නම්. ඔබට සුබ දවසක්.